ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2021 සැප්තැම්බර් මාස 26 වෙනිදා සිට ඔක්තෝබර් මාස 2 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයේ මේ සතිය මොන වගේ වේවිද දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා මේ සතියේ සිදුවන විවිධ ග්‍රහ මාරු එක්ක ඔබේ හඳහනට අනුව ඔබට මොන වගේ කාලයක් උදා වේවිද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීම තුළින් ඔබට සුබඵල ළඟා කරගත හැකි. ඉතින් අපි මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සුභඵල සහිත සතියකි. සතුරන් නැතිවේ. දුක් කරදර වලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබේ. තත්ත්වය උසස් වේ. කරගෙන යන වැඩ කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන වැඩ කටයුතුද දියුණුවටපත් වේ. තිබුණු දුෂ්කරකම් මගහැරේ. ශරීර සනීපයේ යහපත්ව පවත්වා ගැනීමට හැකිවේ. උසස් අය හා හිතමිත්‍රයන් සමඟ කතා බහ කිරීමේදී වචන සංවර කරගත යුතු සතියකි. ලාභ ප්‍රයෝජන ලැබුණද ඔබ මනා සිහියෙන් වැඩ කටයුතු කර නොගතහොත් මේ කාලයේ අධික වියදම් සහිතයි. ඉස්ත්‍රී නිසා නිඳාවන් හෝ ඔවුන් නිසා කරදර සිදුවිය හැකි. තද ලෙස රාග අධික වේ. කරගෙන යන කටයුතු වලට බාධා අවහිරකම් මතුවේ. වැරදි දේ කිරීමට ඉක්මන් වේ. කේන්ති යන දවස් බැවින් ඉවසීමෙන් කටයුතු කරගත යුතුය. මේෂ ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 6. සුබ වර්ණය නිල් පැහැය. සුබ දිනය අඟහරුවාදා. ඍෂභ ලග්නය ඍෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? අනුන්ගේ වැඩවලට උපකාර කිරීමට සිදුවේ. ශරීර සනීපේ තරමක් දුර්වල වීමට හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. සතුරු කරදරවලින් නිදහස් වීමට හැකි අතර සතුරන්ගෙන් උවද තමාට ලාභ ලැබෙනවා ඇත. ඇඳුම් පැළඳුම් කෑම බීම සහ කුඩා සුරතල් සතුන්ද ලැබෙන්නට හැකිය. සුබ දශාවක් ගත කරන අයට මෙම කාලය වඩාත් සුබඵල වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. සිතර සැනසිරිදායක කාලයකි. ගොවිතැනට මුදල් යෙදවීමට සුබ කාලයක් වේ. උපතේදී සඳුග්‍රහය 9 හෝ 10 තැන්පත් අයට කරදර විඳීමට සිදුවේ. නීතිමය ගැටලු ඇතිවේ. වැඩිහිටියෙකුට තදබල අපල ඇතිවේ. ඍෂභ ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 5. සුබ වර්ණය සුදු මිශ්‍ර පැහැය. සුබ දිනය ඉරිදා. මිතුන ලග්නය මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සතියේ මුල් දින කිහිපය ප්‍රවේසම් විය යුතුයි. සිතේ තිබුණු බලාපොරොත්තුව කඩ වී යයි. අවාසනාවන්ත වෙනස් වීමක්ද ඇතිවේ. තමා ගැන නරක ආරංචි පැතිර යාමට හැකි කාලයකි. නොතේරුම්කමින් හෝ මෝඩකමින් අනවශ්‍ය කරදරවලට පැටලීමට හැකි කාලයකි. වැඩි විශ්වාසයක් නැතිව කරන කටයුතු වලින් අලහබානි සිදුවේ. ඇස්වල ආබාධ ඇතිවීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. සතිය අවසාන කාලයේදී සුබඵල ලැබෙන අතර තමා කරන රැකී රක්ෂා කටයුතු හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. මුදල් ලාභ ලැබෙනු ඇත. අනවශ්‍ය වියදම් අඩුවී මුදල් සම්බන්ධයෙන් ගැටලු විසඳෙනු ඇත. වන්දනා ගමන් ආදිය නිසා පිටබලත්වල සංචාරය කිරීමට අවස්ථාව ලැබේ. අධ්‍යාපන කටයුතු වල නියැලෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යම් යම් බාධා ඇති කරයි. මිතුන ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 5. සුබ වර්ණය කහ පැහැය. සුබ දිනය බදාදා. කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? ගේතර වාසනාවන්ත කාලයක් උදා වේ. සුදුසු වයස නම් මංගල යෝග උදා වී විවාහය සිදුවීමට වාසනාව මතුවේ. නැතිනම් මේ සම්බන්ධයෙන් පැවතින යම් ගැටලුකාරී තත්ත්වයක් විසඳී යනු ඇත. දරු ශිෂ්‍ය ලාභ ලැබෙන අතර දරුවන්ට සුබ කාලයකි. භාර්යාව සමග හෝ ස්වාමි පුරුෂයා සමග හොඳින් කාලය ගත කිරීමට හැකිවේ. ව්‍යාපාර කටයුතු වෙනදාට වඩා හොඳින් කරගෙන යාමට අවශ්‍ය වටපිටාවක් සැකසෙන කාලයකි. සියලුම කටයුතු තමාගේ වාසියට සිදුවේ.
දේශපාලන වැඩ කටයුතු වලට හෝ සමාජ වැඩ වලට ඉදිරිපත් වන අයට එමගින් දියුණුව ඇතිවේ. සතුරන් පරාජයට පත්වේ. උපතේදී සඳුග්‍රහය 7 හෝ 8 තැන්පත් වී ඇතනම් එම අයට අනවශ්‍ය කරදර මතු කරයි. විවාහය හෝ පවුලේ කරදර ඇතිවේ. ව්‍යාපාර කටයුතු වලින් බොහෝ පාඩු විඳීමට සිදුවේ. උදරය හෝ මුත්‍රා මාර්ගය ආශ්‍රිත අසනීප මතුවීමට හැකිය. කටක ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 7. සුභ වර්ණය සුදු මිශ්‍ර පැහැය. සුභ දිනය බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? භාර්යාවගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් හෝ අන්‍ය හිතවතු හිතවතියන්ගෙන් තම සිතට කයට ප්‍රීතියක් ඇති නොවේ. කනගාටුදායක හෝ තනි වූ බවක් දැනෙන කාලයකි. ශරීර අසනීප හෝ ශරීරාබාධ ඇති කරයි. තරමක් ඉවසීමෙන් වැඩ කරගත යුතු කාලයකි. අනුන්ට කරන්නට නොහැකිව අතහරදමා තිබූ වැඩ කටයුතු තමාට කිරීමට සිදුවේ. රැකී රක්ෂාවල සුළුසුළු කරදර මතුවේ. ගුරු ග්‍රහය 6 වැන්නේ නීච වී ගමන් කිරීම වෙනදාට වඩා අසුභඵල ඇති කිරීමට හේතුවේ. සතියේ අවසාන කාලයේ මිල මුදල් ලාභ ලැබේ. සිතේ සතුට වැඩිවීමට හැකි අතර විනෝදාත්මක කෙටි ගමන් යෑමට ලැබේ. විභාගවලින් සමත්වේ. උසස් අධ්‍යාපනය සඳහා දුර පළාත්වලට හෝ විදේශ රටවලට ගොස් සිටින අයට මෙම කාලයේ යහපත් ප්‍රතිඵල උදා වේ. සිංහ ලග්නයෙන් උපන් නොබේ ජය අංකය අංක 4. සුභ වර්ණය රතු මිශ්‍ර පැහැය. සුභ දිනය සිකුරාදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? නැවතී තිබුණු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවේ. පසුගිය මාසවල පැවති පීඩාකාරී තත්ත්වයක් මෙම කාලයේදී සුභ අතට හැරේ. උසස් නිලතලවලට රැකී රක්ෂාවලට පත්වීමට වාසනාව පෑදේ. ශරීර සෞඛ්‍ය යහපත් අතට හැරේ. ශරීරය පෘෂ්ටිමත් වේ. ආදර සම්බන්ධතාවලට සුභ කාලයකි. අධ්‍යාපන කටයුතු වලින් ජය ලබා ගත හැකි අතර අලුතින් විවිධ දේ ඉගෙනීමට අවස්ථාවන් උදාවන කාලයකි. තරම කේන්ති යන දවස් වේ. මිල ගනුදෙනු වලින් ලාභ ලැබේ. උපතේදී සඳුග්‍රහය 5 වැන්නේ තැන්පත් අයට විවාහය ප්‍රේම සම්බන්ධතා පිළිබඳ කරදර මතුවේ. දරුවන්ටද කරදර කාලයකි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 2. සුභ වර්ණය කොළ මිශ්‍ර පැහැය. සුභ දිනය බදාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? ගේදොර යම් යම් අඩදබර ආදියක් තිබුණා නම් ඒවා මගහැරි ගොස් සැනසුම ඇතිවේ. ගේදොර වාසනාව ඇතිවේ. ගෙදර යම් කිසි අසනීපයක් සෑදුණු අයෙක් සිටින්නේ නම් ඔහු සුව අතරපත් වේ. සුදුසු වයස නම් මංගල යෝජනා ඉදිරිපත් වේ. ඇතැම් විට මෙම කාලයේ විවාහය පවා සිදුවීමට හැකිය. තම අලංකාරය සඳහා වියදම් කිරීමට සිතේ. එසේම මෙම කාලයේ රාගාධික කාලයකි. ඉගෙනීම දියුණු වේ. ඉගෙනීමට ආසාවද වැඩි වේ. තමාගේ ගෙවත්තේ මෙම කාලයේ හොඳට මල් පිපේ. සමහර විට ආදර සම්බන්ධයක්ද ඇති විය හැකිය. උපතේදී සඳුග්‍රහය 4 වැන්නේ තැන්පත් වී අයට නම් සුභඵල අඩු වී අනවශ්‍ය කරදර මතු කරයි. වැඩිහිටියන්ටද කරදර මතු වන කාලයකි. සෙම් රෝග සෑදීමට හැකිය. තුලා ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 1. සුභ වර්ණය සුදු පැහැය. සුභ දිනය සිකුරාදා. ෘච්චික ලග්නය. ෘච්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? තම තත්ත්වයේ උසස් වේ. බාරගෙන හෝ අලුතින් පටන්ගෙන කරන කටයුතු දියුණුවට පත්වන කාලයකි. ලාභ ප්‍රයෝජන හා උසස් අයගින් සැලකිලි ලැබෙනු ඇත. අලුත් හිතමිත්‍රයන් මුණ ගැසේ. නැතිනම් ඔවුන් සමග වැඩි කාලයක් කතා කිරීමට හෝ සිදුවේ. ණය කරදරවලින් නිදහස් වීමට හැකිවේ. පවුල් ජීවිතයක් පැවති සුළුසුළු කරදරද ඉවත් වී සතුටින් සිටීමට හැකි අතර වැඩිහිටියන්ගෙන් උදව් ලැබෙන කාලයකි. ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේ. ඉඩකඩම් දේපළ මාර්ගෙන් ලාභ ලැබේ. හත්වැන්නාධිපති දොළොස් වැන්නේ ගමන් කිරීම එතරම් සුබ නොවේ. විරෝධ වීමට අවශ්‍ය දේ ලැබෙන්නට හැකිය.
නමුත් ඒ නිසාම අධික වියදම් මතුවේ. ආදර සම්බන්ධයක් ඉතා රහසිගතව සුළු වශයෙන් හෝ ඇතිවේ. ඇස්වල හෝ දත්වල ආබාධ සෑදෙන්නට ඉඩ කඩ තිබේ. රුචික ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක දෙක. සුභ වර්ණය රතු පැහැය. සුභ දිනය බ්‍රහස්පතින්දා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මිල මුදල් ලාභ ලැබේ. අමුතු දේ හෝ තමා කැමති දේවල් ඉගෙනීමට අවස්ථාව ලැබේ. හිත මිත්‍රයන් තමාව සොයාගෙන පැමිණේ. සිතට සැනසීම සතුට ලැබෙන කාලයකි. රැකී රක්ෂා දියුණු වේ. වැදගත් කතා පැවැත්වීමට ඉඩ ලැබේ. විවාහ වූ අයට නම් තම බිරියට හෝ ස්වාමියාට ලාභ ලැබෙන සැප ලැබෙන කාලයකි. තැන්පත් ධනය වැඩි කර ගැනීමට හැකි වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. නමුත් සෑම විටම විටින් විට කරදර මතුවිය හැකි. වැඩිහිටියෙකුට සිදු වූ විපතක් නිසා සිතට දුකක් ඇති විය හැකි. ප්‍රසිද්ධ තැන්වලට යෑමට සිදුවේ. වැදගත් අයගේ ගරු සැලකිලි ලැබේ. උපතේදී සඳුග්‍රහය දෙවැන්නේ තැන්පත් අයට කරදර මතුවේ. අසනීප නිසා ටික කලකට හෝ ගෙදරට වී සිටීමට සිදුවේ. ධනු ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 6. සුභ වර්ණය කහ පැහැය. සුභ දිනය ඉරිදා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සතුරන් නිසා කරදරයකට මුහුණ දීමට සිදුවේ යැයි නිතරම සිතට සැක මතුවෙන කාලයකි. ප්‍රයෝජනයක් නැති දෙයකට මුදල් වියදම් විය හැකි බැවින් පරිසමින් මුදල් වියදම් කළ යුතු කාලයකි. උසස් කෙනෙකුගේ උපකාර හෝ පිහිට සොයා යෑමට සිදුවේ. නමුත් එයින්ද පිහිටක් නොලැබෙනු ඇත. නෑයන් සමග ආරවුල් ඇතිවේ. ඔවුන් සමග අමනාප හෝ වීමට කටයුතු සැලසේ. සතුරන් හෝ ඉරිෂාකාරීන් නිසා නඩු හබවලට යෑමට සිදුවිය හැකි බවින් බුද්ධිමත්ව කටයුතු කරගත යුතුය. සතියේ අවසාන කාලයේ සුභඵල සහිත වන අතර රැකී රක්ෂා කටයුතු හා ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේ. අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබේ. ප්‍රීතිමත් උත්සව පැවැත්වීමට හෝ ඒවාට සහභාගී වීමට ඉඩ ලැබේ. සමාජයේ ප්‍රසිද්ධියද දියුණුවද ඇතිවේ. අලුත් දේ ඉගෙනීමට ආසාව ඇතිවේ. ඉගෙනීමට මඟ පෑදෙන කාලයකි. මකර ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 9. සුභ වර්ණය නිල් පැහැය. සුභ දිනය සිකුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සිතේ සැනසීම ඇතිවන කාලයකි. පින් කිරීමට ආසාව ඇතිවේ. සතුටට කරුණු කිහිපයක්ම ඇතිවේ. දරු ශිෂ්‍ය ලාභින් ලැබීම හෝ ඔවුන්ගේ දියුණුව ඇතිවීම සිදුවේ. අධ්‍යාපන කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ගුප්ත විද්‍යාවන් ඉගෙනීමටද ඒවා අත්හදා බැලීමටද ඉඩ ලැබේ. නමුත් ශනි හා ගුරු යන ග්‍රහයන් දෙදෙනාම දොළොස්වැන්නේ ගමන් කිරීම ඔබට ලැබෙන්නට තිබෙන බොහෝ ලාභ ප්‍රයෝජන අඩු කිරීමට හේතු වේ. සිතට කරදර මතුවේ. විරුද්ධකරුවන් ඇති වී පවතින සුළු ගැටුම් දුරදිග යා හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. අනවශ්‍ය වියදම් ඇති වී තමා සතු මුදල් හිඟවේ. පදිංචිය පිළිබඳ දුෂ්කරකම් මතුවේ. නමුත් මෙම කාලයේ පදිංචි ස්ථානය වෙනස් කිරීම සුදුසු නොවේ. වැඩිහිටියන්ගේ උපදෙස්වලට අවනතව වැඩ කිරීමෙන් බොහෝ කරදරවලින් මිදීමට හැකි වේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 9. සුභ වර්ණය රතු පැහැය. සුභ දිනය අඟහරු ආදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සැනසිලිදායක ප්‍රීතිමත් කාලයකි. කරන කියන කටයුතු වලින් දියුණුවත් ලාභයත් ලැබේ. වෙළහෙළඳ ව්‍යාපාරවලින් දියුණුව ඇතිවේ. දරු ශිෂ්‍ය ලාභ ලැබේ. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවනු ඇත. අඩුපාඩුව තිබුණු අරමුදල් බැංකු මුදල් ආදිය සම්පූර්ණ කරගත හැකිවේ. සෑම පැත්තකින්ම තමාගේ යහපතට කරුණු සැලසේ. හිතවතුන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආදර සම්බන්ධතා දියුණුවට පත්වේ. සමාජයේ වෙනදාට වඩා ප්‍රසිද්ධියට පත්වීමට හැකිය.
දුර්වල ග්‍රහයෙකුගේ දසාවක් ගත කරන අයට හා උපතේදී සඳු ග්‍රහයා එකලොස් වෙන්නේ තැන්පත් අයට සුබඵල අඩු වී කරදර මතු කරයි. වැඩිහිටියන්ට හා ළඟම හිතමිත්‍රයෙකුට කරදර වන කාලයකි. මීන ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 3. සුබ වර්ණය කහ මිශ්‍ර පැහැය. සුබ දිනය බ්‍රහස්පතින්දා.